And now, live at 6:50. අයිබෝන් මේ ස්වර්ණ වාහිනී අද live at 6:50. අයිබෝන් පාතම. අයිබෝන් නිමේෂ්. ගෙවුණු දවසේදීත් සුවිශේෂී සිද්ධවීම් රසක්ම අපිට වාර්තා වුණා. මේ සූදානම් මේ සියල්ල විමසා බලන්නයි. බස්නාහිර පළාත සහ හුදකලා කර ඇති ප්‍රදේශවල ඇති පාසල් හැරුණු කොට දිවයිනේ පාසල් 5100කට ආසන්න සංඛ්‍යාවක තෙවන පාසල් වාරය අද ආරම්භ වුණා. ඔනිමේෂ් ඒ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වලයා නිකුත් කළ නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදවලට අනුවයි. කොමුණත් පවතින COVID-19 වෛරස ව්‍යාප්ත වීමේ අවදානම හේතුවෙන් අද දිනේදී පාසල් වලට දරුවන් පැමිණීමේ අඩුවක් දක්නට ලැබුණු බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. පවතින COVID-19 ව්‍යාප්තිය හමුවේ වසා දෙමුණු පාසල් අදියර කිහිපයක් යටතේ යළි ආරම්භ කිරීමට පියවරගෙන ඇති බව පසුගිය දා අධ්‍යාපන අමාත්‍යාංශයේ නිවේදනය කළා. ඒ අනුව අද සිට බස්නාහිර පළාත සහ හුදකලා ප්‍රදේශවල ඇති පාසල් හැරුණුකොට සෙසු පාසල් පෙරවරුවේ විවෘත කෙරුණා. කෙසේ වෙතත් පවතින කොවිඩ් අවදානම හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පාසල් කිහිපයක් අද විවෘත කෙරුණේ නැහැ. එමෙන්ම තවත් අවදානම් සහිත කලාපවල පාසල්වලට සිසුන් පැමිණීම සීමා කිරීමටත් පළාත් කිහිපයක ආණ්ඩුකාරවරුන් ක්‍රියා කර තිබුණා. අද විවෘත වුණු පාසල්වලට පැමිණීමේදී දරුදරියන් අනුගමනය කළ යුතු නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ඉදිරිපත් කර තිබුණා. ඒ අනුව අද පෙරවරුවේ විවෘත වුණු පාසල් තුලට දරුවන් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුව පැමිණෙන අයුරු දක්නට ලැබුණා. එමෙන්ම පාසල් තුලට ඇතුළු වීමේදී ශරීර උෂ්ණත්වය පරීක්ෂා කිරීම සහ දැත් පිරිසුදු කරන ස්ථානද පාසල් ගණනාවක සකස් කර තිබීම දක්නට ලැබුණා. රටේ තියෙන භයානකත්වයක් තියෙනවා. බයෙන් තමයි වන්නේ. ළමයිකට හැදිලා ඉස්කෝලේට ඇතුළු වුණොත් එහෙම දෙමව්පියෝ දරුවව දැනුවත් කරලා ඒ අවශ්‍ය දේවල් සපයලා දරුවෝ ඉස්කෝලේ යනවා නම් ඉතින් දරුවන්ගේ අනාගතයටත් මේක හොඳයිනේ. පන්ති කාමර තුලද දුරස්ථභාවයකින් යුතුව දරුවන්ට අධ්‍යාපනය ලැබීමට හැකියාව සලසා තිබූ බව අප වාර්තාකරුවන් සඳහන් කළා. කෙසේ වෙතත් ප්‍රදේශ රැසක පාසල්වල නිසි සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කර නොතිබීමද අප වාර්තාකරුවන්ට දක්නට ලැබුණේ මෙලෙසින්. ඇතැම් පාසල්වල පෞද්ගලික වාහනවලින් පැමිණෙන ගුරුවරුන්ද නිසි සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය නොකරමින් පාසලට පැමිණෙන අයුරු අප කැමරාවේ මෙලෙස සටහන් වුණා. සමස්තයක් ලෙස අද දිනේ පාසල් පැමිණි දූදරුවන්ගේ අඩුවක් දක්නට ලැබුණු බවයි දිවයින පුරා විසිර සිටින අප වාර්තාකරුවන් සඳහන් කළේ. අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදී අයවැයන් AA අමාත්‍යාංශවලට වෙන් කෙරෙන මුදල් පිළිබඳව විවාදය අද ආරම්භ වුණා. අද විවාදයට ගැනුනේ ජනපති අගමැති විපක්ෂ නායක කාර්යාල සහ කොමිෂන් සභා ඇතුළු ආයතන 25කට මුදල් වෙන් කිරීම පිළිබඳවයි. ඉවසා ගන්න බැරි දේශපාලන විචාරයක් විතරයි මේ විපක්ෂය විසින් ඉටු කරන්නේ. අතිගරු ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙල මේ රටේ ජනතාව අනුමත කරලා තියෙනවා. මම ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ෆේල් කිව්වයි කියලා ගොඩක් මිනිස්සු සමාජලට මට බයිනවා. මම ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ෆේල් කිව්වේ වෙන හේතුවකට. හැබැයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා විශේෂ සම්මාර්ථකෙන් එකක් පාස්. දෙපැත්ත පැනපුන්ට කෙළුවා හොඳටම. තමන් එක්ක හිටපු පෝට්ටුවේ 50ට සැලකුවා. අනික් කට්ටිය පස්සට ගම. ඒක තමයි වෙච්ච හොඳම දේ මම දැක්කේ. මම දැක්කේ මේ කාලේ ඇමතිවරේ කිව්වනේ ළමයි වඳ වෙනවා ටැබ් එක දෙන්න එපා කියලා. මේ දැන් ඉන්න ආණ්ඩුවේ ඉන්න ඇමතිවරේ කැබිනට් එකේ ඒ කාලේ ටැබ් එකේ ප්‍රොජෙක්ට් අද හැත්තර හිතලා බලන්න දින 60යි මේ අවුරුද්දේ මිස් කෝල් දීලා තියෙන්නේ. හැබැයි ඒ ටැබ් එක දීලා තිබ්බහනම් අද ළමයි ඔක්කොම විෂය පත්‍ර මාලාව කරන්නේ නැද්ද? සම්බන්ධයෙන් ඔව් දලවත්ත මන්තුමා කරුණාකරලා දැන් මෙතුමා කියන විදිහට මේ ටැබ් එක නොදුන්නේ අපේ වරද නිසා නෙමෙයි. මේගොල්ලෝ ගේන්න හදපු ටැබ් එක හරි 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 කොහොමද ඉතින් එතුමාට කතාව කරගෙන යන්න හරි වැදගත් කතාවක් දානකොට මේ වගේ මිනිසුන්ව ජනාධිපතිතුමා වියත්තු කියලා පාර්ලිමේන්තුවේ ජනල දාගත්ත එක තමයි ජනාධිපතිතුමා ෆේල් වෙන්න හේතුව. වා වා නීතිඥෙක්ද? කරුණාකරලා පොඩ්ඩක් සංවරෙන්නකෝ. නීතිඥයෙක් අවුරුත් වෙන ගරුත්වයක් ඇතයි. දැන් ජනාධිපතිතුමා IT විෂය සම්බන්ධයෙන් එතුමාට පුංචි දැනුමක් තියෙනවා. එතුමාට මේ සම්බන්ධයෙන් හැඟීමක් තියෙනවා. අපි කියන්නේ මෙරටින් වාර්තාවන COVID-19 වෛරසය ආසාදනය වූ රෝගීන් සංඛ්‍යාව 20000ක්ම වාගියා. ඊයේ දිනේදීත් වෛරසය ආසාදනය වූ රෝගීන් 400 දෙනෙක් මෙරටින් හඳුනාගත් අතර වෛරසය ආසාදනය වූ තවත් 10 දෙනෙක් ජීවිතක්ෂයට පත් වුණා. මේ අතර අද පෙරවරුවේ සිට කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පොලිස් බල ප්‍රදේශ කිහිපයක් හුදකලා ඉවත් කිරීමට පියවර ගන්නවා.
කොළඹ දිස්ත්‍රික්කයේ බොරැල්ල වැල්ලම්පිටිය කොළඹ කොටුව සහ කොම්පඤ්ඤ වීදියේ පොලිස් බල ප්‍රදේශවලට පනවා තිබූ හුදකලා තත්ත්වය අද පෙරවරුවේ සිට ඉවත් කෙරුණා. කෙසේ වෙතත් බොරැල්ල පොලිස් බල ප්‍රදේශයේ වනාතමුල්ල ග්‍රාම නිලධාරී වසම සහ කොම්පඤ්ඤ වීදියේ පොලිස් බල ප්‍රදේශයේ වැකන්ද ග්‍රාම නිලධාරී වසම තවදුරටත් හුදකලා කර තිබෙනවා. ඊට අමතරව කොළඹ දිස්ත්‍රික්කයේ මට්ටක්කුලිය, මෝදර, බ්ලූ මැන්ඩල්, කොටහේන, ග්‍රෑන්ඩ් පාස්, වෙරළබඩ, ආදුරුප්පු වීදිය, මාලිකාවත්ත, දෙමටගොඩ, කෙසෙල්වත්ත, මරදාන, පිටකොටුව සහ වේල්ල වීදිය යන පොලිස් බල ප්‍රදේශ තවදුරටත් පවතින හුදකලා තත්ත්වේ. මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ ජායල සහ කඩවත පොලිස් බල ප්‍රදේශවලට පනවා තිබූ හුදකලා තත්ත්වය අද පෙරවරුවේ ඉවත් කෙරුණා. එහෙත් මීගමුව, රාගම, වත්තල, පෑලියකොඩ සහ කැලණිය යන පොලිස් බල ප්‍රදේශ තවදුරටත් හුදකලා කර තිබෙනවා. මේ හුදකලා කර ඇති ප්‍රදේශවල ජනතාව තවදුරටත් සංචාරණයේ සීමා කරමින් සිටිය යුතුයි. බොහෝ අවස්ථාවලදී හුදකලා කරන ලද ප්‍රදේශවල ජනතාව විමසන්නේ අපේ ප්‍රදේශය කවද්ද හුදකලා බවින් මුදා හරින්නේ කියලා. ඒකට පිළිතුර තියෙන්නේ ඔවුන් අතින්ම තමයි. ඔබ සංචාරණයේ සීමා කරමින් ඔබේ ප්‍රදේශයේ නාසාදිතිය බිහිවෙන්නේ නැතුව හිටියොත් ඉතා ඉක්මනින් ඒ ප්‍රදේශය හුදකලා බවින් මුදා හරින්නට අවස්ථාවක් ලැබෙනවා. මේ අතර කලුතර දිස්ත්‍රික්කයේ අටලුගම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් 7ක් ඊයේ සිට හුදකලා කිරීමට ආරක්ෂකංශ පියවර ගත්තා. එම ප්‍රදේශයෙන් නාසාදිතින් 17 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි එම හුදකලා කිරීමත් සමග එම ප්‍රදේශවලට ඇතුළු වන සහ පිටවන මාර්ග සියල්ලකටම පොලිස් ආරක්ෂාව යොදවා තිබෙනවා. එමෙන්ම අටලුගම කිම්මන්තුඩු ප්‍රදේශයෙන් ගලා බසින බොල්ගොඩ ගඟේ අතු ගංගාවක් ආශ්‍රිතවද පොලිස් නාවික කොට්ටාශය මෙලෙස මුර සංචාරයේ යොදවා තිබුණා. ඒ හුදකලා කර ඇති ප්‍රදේශවල සිට බෝට්ටු සහ පාරෝ උපයෝගී කර ගනිමින් පුද්ගලින් වෙනත් ප්‍රදේශවලට පිටව යාම වැළැක්වීම සඳහායි. මේ අතර නිරෝධායන නීති කඩකළ පුද්ගලින් 71 දෙනෙකු පසුගිය පැය 24 තුලදී අත්අඩංගුවටගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා. ඒ වගේම මේ වනතේ අත්අඩංගුවටගත් මුළු පිරිස 465ක් වෙනවා. ඔබ ලංකාවේ කුමන ප්‍රදේශයක හිටියත් මුහුණු ආවරණ පැළඳීමට ඒ වගේම දුරස්ථභාවය තබා ගැනීමට කටයුතු කරන්න. එජාප ජාතක ලයිස්තු මන්ත්‍රී දුරය සඳහා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා නම් කළ යුතු බවට වූ ලිඛිත ඉල්ලීමක් අද එක්සත් ජාතික පක්ෂ නියෝජිතයින් රනිල් වික්‍රමසිංහ මහතා වෙත බාර දී තිබෙනවා. මේ අතර එක්සත් ජාතික පක්ෂ මහලේකම් ධුරයේ කටයුතු කළ අඛිල විරාජ් කාර්යවසම් මහතා සිය ධුර සිය තනතුරෙන් ඉල්ලාස්වීමේ ලිපියද පක්ෂ නායකයා වෙත බාර දුන් බවයි අප කළ විමසීමකදී සඳහන් කළේ. නිහඬියාවකින් පසු එක්සත් ජාතික පක්ෂ ජාතික ලයිස්තු මන්ත්‍රී දුරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කළ යුතු වන්නේ කවුරුන්දයි යලි අදහස් පළ වුණේ ඊයේ මහනුවරදී. මෙතනින්ම යෝජනා වුණා පසුගිය සුමානේ සිරිකොතේ අපි නායකතුමාගේ ප්‍රධානත්වයෙන් රැස් වෙනකොටත් ඒ අවස්ථාවේදීත් අතිපු අමිතවරුන් ගණනාවක් යෝජනා කෙරුවේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ මන්ත්‍රී දුරයට යන්නට අවශ්‍යයි කියන. ඉතින් ඒ අවස්ථාවේදී එතුමා කිව්වා එතුමා යන්නේ නැහැ කියන එක. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා සාකච්ඡා කළා. ඒ ගැන මේ අවසන් තීරණයක් ගන්න. නවීන් දිසානායක අපේ ජාතික සම්විධායකතුමා තමයි මූලිකම योजना करे रनिल विक्रमसिंह नायक तुम्हारा पार्लिमेंटरी आई तो लिखित इली දැන් කවුද තෝරන්නේ ඉන්නේ? දැන් නායකතුමානේ තීරණය කරන්නේ. හැබැයි ඔබතුමා නේද එන්න ඕන කියලා ඔබතුමාගේ නම මුලින් තියෙනවනේ. මම තමයි එන්න ඕනේ. මේ අතර එක්සත් ජාතික පක්ෂ මහලේකම් දුරෙන් ඉල්ලාසීමේ ලිපිය නායක රනිල් වික්‍රමසිංහ මහතාට බාර දුන් බව අකිල විරාජ් කාර්යවසම් මහතා අද සඳහන් කළා. තනතුරු සඳහා නව මුහුණු තෝරා ගැනීමට ඉඩ දෙමින් තමන් මේ පියවරගත් බවයි අකිල විරාජ් කාර්යවසම් මහතා ස්වර්ණ වාහිනියට පැවසුවේ. එල්පීඑල් තරගාවලියේ තොරතුරු දකිමු දැන්. එළඹෙන දකුණු අප්‍රිකා සංචාරය වෙනුවෙන් මහනුවර පල්ලේ කැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවති දින 10ක පුහුණු සැසිය නිමා කරමින් ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් බොහෝ දෙනෙකු LPL තරගාවලිය සඳහා ඊයේ හම්බන්තොටට පැමිණියා. සියලුම රටවල් ගත්තොත් ඔවුන්ගේ ලීග් එකක් ඔවුන්ගේ රටේ තියෙනවා. ඉතින් මේක ඊටාම ලොකු අවස්ථාවක් හොඳ ක්‍රීඩකයෝ ඉන්නවා. ඉතින් හොඳ තරගාවලියක් බලාපොරොත්තු වෙනවා. මේ අතර ජැෆ්ලන් ස්ටැලියන්ස් කණ්ඩායමේ ක්‍රීඩකයන් හම්බන්තොට නිරෝධායනයේ වෙමින් සිටි හෝටලේ එලිමහනට පැමිණ ඊයේ ප්‍රථම වතාවට ශාරීරික ව්‍යායාම්වල නිරත වුණා. අද උදෑසන හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී LPL තරඟ සඳහා තරග වදින කණ්ඩායම්වල ක්‍රීඩකයන් පුහුණු වීම කටයුතු මෙලෙස ආරම්භ කළා. මේ අතර ගෝල් ග්ලැඩියටර්ස් කණ්ඩායම නියෝජනය කිරීමට අද දිවයිනට පැමිණීමට නියමිතව සිටි පාකිස්තාන සුපිරි තුන්වියරියව ක්‍රීඩක ෂහිඩ් අෆ්රිඩි හට ගුවන් යානය මගහැරෙනු බව ඔහු ට්විටර් පණිවිඩයක් තබමින් සඳහන් කර තිබෙනවා. කෙසේ වෙතත් එම ට්විටර් පණිවිඩයේ වැඩිදුරටත් දැක්වෙන්නේ ඉන් කනගාටු නොවන ලෙසත් ඉතා ඉක්මනින් තමන් ගෝල් ග්ලැඩියටර්ස් කණ්ඩායම සමගින් එක්වන බවයි.
මෙතන රැසක් සවිස්තරව දකිමු හරියටම තවත් පැයකින්. එතකොට සුබ රාත්‍රියක්.